පිරිවෙන දහම් පාසල හා පාසල YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර සමාජ දර්ශනය 2014-2015 වර්ෂයේ 8 වෙනි ප්‍රශ්නය. රෝමිලක්කං 1. බුදුදහම පෙන්වා දෙන කිරුම් මිනුම් වංචා 3 දක්වන්න. කිරීම මැනීම කියන දෙකේදී සිදුකනු ලබන වංචා 3ක් තිබෙනවා. තුලා කූට තරාදී උපකාර කරගනිමින් විවිධ ක්‍රම වලින් වංචා කිරීම. කිරණ තරාදී ක්‍රම තියෙනවා. ඒ තරාදී වලින් විවිධ ආකාරයෙන් කිරීමේදී හොර ලෙස කපටි සහගත ලෙස කිරා වෙළඳාම් කිරීම. කංසකූට බාල කර විකිණීම. යම් කිසි දෙයක් වටිනාකමින් යුක්ත දෙයක් වටිනාකමින් අඩු දෙයක් විදිහට විකිණීම. බාල දේ උසස් දේ ලෙස විකිණීම. බාල යම් කිසි දෙයක් උසස් දෙයක් විදිහට මිල අධිකව විකිණීම. මානකූට මැනීමේදී කිරීම විවිධ වංචනික ක්‍රියා. මැනීම සිදු කරද්දී වංචා සහගත ලෙස මැන වෙළඳාම් ආදී සිද්ධ කිරීම. දෙවැනි රෝම ඉලක්කම අනර්ථකර වෙළඳාම් පහකින් වැළකී යුතු බව බුදුදහමේ දැක්වේ. එම වෙළඳාම් පහ නම් කරන්න කියන ප්‍රශ්නේ සතුන් හා මිනිසුන් වෙළඳාම සත්ත්ව වනිච්චා. සත්ත්ව වනිච්චා අවි ආයුධ වෙළඳාම සත්ත්ව වනිච්චා. සත්ත්ව වනිච්චා සත්ත්ව හා මිනිසුන් වෙළඳාම සත්ත්ව මහප්‍රාණ තයන්න. සත්ත්ව කියන වචනේ තේරුම අවි ආයුධ කියන එක. ආයුධ කියන එක සත්ත්ව වනිච්චා අවි ආයුධ වෙළඳාම් කිරීම. විස වෙළඳාම විස වර්ග ලෝකේ වර්තමානය වෙන විට මිනිසුන් විනාශ කිරීම සඳහා ලෝකේ විනාශ කිරීම සඳහා ලෙඩ රෝග බෝ කිරීම සඳහා විශාල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ විස වර්ග වෙළඳාම් කිරීම. මස් වෙළඳාම මංස වනිච්චා. මද්‍රව්‍ය වෙළඳාම මච්ච වනිච්චා කියලා දක්වනවා. නොකළ යුතු වෙළඳාම් පහ. තුන්වෙනි ප්‍රශ්නය සමාජයට යහපත් සාධාරණ වෙළඳාමක් අවශ්‍ය බව පැහැදිලි කරමින් ඊට බුදුදහමෙන් ලැබෙන උපදෙස් අවධාරණය කරන්න. සමාජයට යහපත් සාධාරණ වෙළඳාමක් අවශ්‍ය බව පැහැදිලි කරමින් ඊට බුදුදහමෙන් ලැබෙන උපදෙස් අවධාරණය කරන්නට කියන ප්‍රශ්නේ. වෙළඳාම කියන එක පෙර අපර දෙදිගම ඉතාමත් උසස් මට්ටමින් පවතින දෙයක්. මුළු ලෝකයේම වෙළඳාම කියන දේ කෙරෙහි අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ වෙළඳාමේදී සාධාරණ බව කියන දේ ඉතාමත් වැදගත්. සමාජ දර්ශනයේදී සාකච්ඡා කරන ධාර්මික වූ වෙළඳාම්, ධාර්මික වූ වෙළඳාම් ක්‍රමයක් සහිත සමාජයක් පිළිබඳව සාකච්ඡා කරද්දී බුදුදහමේ තුල ඒ සඳහා මොනවද දැක්වෙන තොරතුරු කියලා සාකච්ඡා කරන්නටයි තිබෙන්නේ. ගෘහස්ත මිනිසෙකුට ජීවත් වීමට තමන්ට කැමති ගැළපෙන වෘත්තියක් හෝ ව්‍යාපාරයක් තෝරා ගන්නට සිදුවේ. ගෘහස්ත ජීවිත ගත කරන සෑම කෙනෙක්ම යම්කිසි වෘත්තියක් සිදු කළ යුතුයි. බුදුදහමට අනුව නම් අනිවාර්යෙන් මේ තෝරා ගන්නා වූ වෘත්තිය රැකියාව, රැකියා ව්‍යාපාරය ධාර්මික එකක් බවට පත්විය යුතුයි. ධනී ඉපයීමේදී බුදු සමය රැකියා හයක් යහපත්යයි සම්මත කරමින් නිර්දේශ කර ඇත. ධනී ඉපයීමේදී රැකියා හයක් ධාර්මික බව බුදුදහමේ උගන්වන්නේ. අතුරෙන් එක් රැකියාවක් වන්නේ වෙළඳාම. බුදුදහමේ දැක්වෙන එක් ධාර්මික වූ වෘත්තියක් විදිහට වෙළඳාම. වෙළඳාම පහසුවෙන් පොහොසත් විය හැකි මගක් මෙන්ම පහසුවෙන් වැරදි මඟට වැටෙන්නට ඉඩ වැඩි වෘත්තියක් විදිහටත් සමාජයට අයහපත් වගේම සාධාරණ වෙළඳාමක් සිදු කරන්නටත් යොදා ගන්නට පුළුවන්. සමාජයට අවශ්‍ය වෙන්නේ ධාර්මික වූ යහපත් වූ වෙළඳාමක්.
මේ සඳහා අවශ්‍ය උචිත වූ උපදේශමාලාවක්ම බුදුදහම තුළ දැක්වෙනවා. ධාර්මික වූ වෙළඳාමක් සඳහා අවශ්‍ය කරන උපදෙස් බුදුදහමේ දැක්විලා තියෙනවා. එහිලා ඇතැම් වෙළඳාම් හා වාණිජ උපක්‍රම අනර්ථකර බව පැහැදිලි කරන්නට බුදු හිමියන්ට සිදුවිය. බුදුරජාණන් වහන්සේට දේශනා කරන්නට සිදුවෙලා තිබෙනවා. සමහර වෙළඳාම් හා වාණිජමය උපක්‍රම සහ වාණිජමය ක්‍රම තුළ පවතිනා වූ ධාර්මික අධාර්මිකතාවයන් පෙන්වා දෙන්නට සිදුවෙලා තිබෙනවා, පෙන්වා දීලා තිබෙනවා. සතුන් හා මිනිසුන් වෙළඳාම සත්ත වනිච්ච, අවියායුද වෙළඳාම සත්ත වනිච්ච, සත්ත වනිච්ච, විස වෙළඳාම විස වනිච්ච, මස් වෙළඳාම මංස වනිච්ච, මත්ද්‍රව්‍ය වෙළඳාම මච්ච වනිච්චා විදියට දැක්වෙනවා බුදුදහමේ. යන වෙළඳාම් පහෙන් වැළකී යහපත් ධාර්මික වෙළඳාමක නිරත විය යුතු බව බුදුසහ දහම තුළ අවධාරණය වෙනවා. එසේම වෙළඳාමේදී අසහාසිකව ධාරණව සාධාරණව මුදල් ඉපය යුතු බව අවධාරණය කරමින් කිරුම් මිනුම් ආදීහි වන වංචනික කටයුතු කෙරේ නැඹුරු වන්නට ඇති ඉඩකඩද විවේචනයට ලක් කරමින් තුලාකූට තරාදි උපකාර කරගනිමින් විවිධ ක්‍රමවලින් වංචා කිරීම, තරාදි ආදී මිනුම් ක්‍රම භාවිත කරමින් කිරුම් කිරණ ක්‍රම භාවිත කරලා වංචනික වැඩ කරන්නට පුළුවන්. කංසකූට බාලකර විකිණීම, බාලදේ උසස් දේ විදිහට විකිණීමත් වෙළඳාමේදී අධාර්මික වූ කටයුත්තක්. මානකූට මැනීමේදී කරන විවිධ වූ වංචනික ක්‍රියාවන්ගෙන් වෙන්විය යුතු බව බුදුදහමේ දැක්වෙනවා. ආදී හොර කිනු කිරුම් මිනුම් වලින් හා විවිධ වංචනික කටයුතු වලින් වෙළඳාම් සිදු නොකරන ලෙස බුදුදහමේ උපදෙස් දෙනවා. සමාජයට අයහපත් වෙන ක්‍රියාවන්ගෙන් වැළකී ධාර්මිකව සාධාරණව වෙළඳාමේ නිරත වෙමින් සාධාරණ ලාභයක් අපේක්ෂා කරගනිමින් කටයුතු කළ යුතු බව බුදුදහමේ ඒ විදිහට සඳහන් වෙලා තියෙනවා. ඒ අපි සාකච්ඡා කළේ ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර සමාජ දර්ශනයේ 2014-2015 වර්ෂයේ 8 වෙනි ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්නයෙන් අපි සාකච්ඡා කළා ප්‍රශ්න 3ක්. බුදුදහම පෙන්වා දෙන කිරුම් මිනුම් වංචා 3 දක්වන්න කියන ප්‍රශ්නේ, ඒ 3 අපි ඉදිරිපත් කළා. දෙවනි ප්‍රශ්නේ විදිහට ඉදිරිපත් කළේ අනර්ථකර වෙළඳාම් පහකින් වැළකී යුතු බව බුදුදහමේ දැක්වේ. එම වෙළඳාම් පහ නම් කරන්නට කියන ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ 3 වෙනි ප්‍රශ්නේ, සමාජයට යහපත් සාධාරණ වෙළඳාමක් අවශ්‍ය බව පැහැදිලි කරමින් ඊට බුදුදහමෙන් ලැබෙන උපදෙස් අවධාරණය කරන්නට කියන ප්‍රශ්නය සඳහා පිළිතුරු සාකච්ඡා කළා. එසේනම් 2014-2015 වර්ෂයේ සමාජ දර්ශනයේ ප්‍රශ්න පත්‍රයේ සියලු ප්‍රශ්නවලට අපි පිළිතුරු සාකච්ඡා කළා. හමාරයි මේ වෙද්දී 8 වෙනි ප්‍රශ්නේ තමයි මේ තුලින් සාකච්ඡා කළේ. පිරිවෙන දහම් පාසල හා පාසල කියන YouTube නාලිකාව මගින් තමයි මේ ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරමින් සිටින්නේ. එසේනම් ඊළඟට අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා වෙනත් වර්ෂයක ප්‍රශ්න පත්‍ර. ඉතින් විභාගය 9 වෙනිදා පැවැත්වෙන්නට නියමිතයි සමාජ දර්ශනීය ප්‍රශ්න පත්‍රයේ. සමාජ දර්ශනීය ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු ඉදිරිපත් කරද්දී විනය මාර්ගයේ වගේ පොත්වලදී අපි සාකච්ඡා කළ සූත්‍ර දේශනාවන් තුළ ඉගැන්වෙන බුදුදහමේ සමාජය ධාර්මික කරගැනීම සඳහා ඉදිරිපත් කර තිබුණු අපි පාඩම් කරලා තිබෙන විෂය කරුණුත් අදාළ කරගන්නට පුළුවන්කම තියෙනවා. සිංගාලෝවාද සූත්‍රයේ, පරාභව සූත්‍රය ආදී මේ සූත්‍ර දේශනාවන් බොහෝමයක් පිළිබඳව අපි ඉගෙන ගත්ත නිසා සමාජ දර්ශනීය ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු සපයද්දී ඒ විෂය කරුණු අදාළ කරගන්නට පුළුවන්කම තිබෙනවා. එසේනම් තවත් ප්‍රශ්න පත්‍රයකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමු ගන්නවා පිරිවෙන දහම් පාසල හා පාසල YouTube නාලිකාව මගින් ඔබට
තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.